අයිබෝන් සුප දවසක් කියලා පිළිගන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස ඔයාලා හැමෝම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිත වන හරිම පුංචි වචනයක් පිළිබඳව. නමුත් මේ වචනේ පුංචි වුණාට තේරුම් ගොඩක් තියෙනවා. ඇස් කියන වචනය සමහරක් අවස්ථාවලදී ප්‍රෙපොසිෂන් එකක් විදිහටත් සමහරක් අවස්ථාවලදී කන්ජන්ක්ෂන් එකක් විදිහටත් ක්‍රියා කරනවා. තේරුම් ගොඩක් තිබ්බට තේරුම් ගන්න අමාරු නෑ පොඩ්ඩක්වත්. ඒක නිසා අපි උදාහරණ තුලින්ම බලමු මොනවද මේ තේරුම් කියලා. උදාහරණ බලන්න කලින් මේ දේත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ, මේ සිංහල වචන ටිකනම් කටපාඩම් කරන්න යන්න එපා කොයිම වෙලාවකවත්. ඒ වෙනුවට මේ උදාහරණ තුලින් අරුත් ගැන්වෙන අදහස මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලා ඉංග්‍රීසි භාවිතා කරද්දී નિરાයාසයෙන්ම මේ දේවල් වල අදහස මතක් වෙයි. පළවෙනි භාවිතය සිංහල භාෂාවේදී අපි less වශයෙන් කියලා වචන දෙකක් භාවිතා කරනවා නේද? මේ වචන දෙකේම එකම තේරුමක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට වාක්‍යයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් අපිට එතකොට as භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණ තුලින් බලමු. පළවෙනි උදාහරණේ he works as a chef in this restaurant. ඔහු මෙම අවන්හලේ කෝකියෙකු ලෙස සේවය කරනවා. එතකොට අන්ඩර්ලයින් කරලා තියෙන කොටස බලන්න, කෝකියෙකු ලෙස as a chef. මේ විදිහට ගොඩක් වෙලාවට කෙනෙක්ගේ තනතුරක් ගැන සඳහන් කරද්දී අපිට මේ ලෙස කියන වචනේ භාවිතා කරනවනේ සිංහලවලදීත්. ඉතින් as කියන වචනේ යොදාගෙන අපිට ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් ඒ විදිහට. දෙවෙනි වාක්‍ය we used fresh flowers as the decoration of our party. අපි අපේ උත්සවයේ සැරසිලි වශයෙන් නැවුම් මල් භාවිතා කළා. as the decorations සැරසිලි වශයෙන්. නැත්නම් සැරසිලි ලෙස. අපි කතා කරද්දි කියනවා නම් කියන්නේ සැරසිලි විදියට. ඉතින් මෙන්න මේ වගේ less වශයෙන් කියන වචන යොදාගෙන අපි අදහස් කරන අදහස ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරද්දී අපිට මේ as කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන භාවිතය as කියන වචනේ. දෙවෙනි භාවිතය තමයි පරිදි. නැත්නම් අයුරින් ආකාරයට කියන වචනය. අපි උදාහරණ තුලින්ම බලමු. as I mentioned before we decided to build another factory. මම කලින් සඳහන් කළ පරිදි තවත් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට අපි තීරණය කළා. මම කලින් සඳහන් කළ පරිදි as I mentioned before. නැත්නම් මම කලින් සඳහන් කළ ආකාරයට. අපි ගොඩක් වෙලාවට කතා කරද්දී මෙන්න මේ විදිහේ අදහස් ප්‍රකාශ කරනවානේ. ඉතින් මේ සඳහා, ඒ කියන්නේ පරිදි කියන අදහස අරුත් ගන්නවන්න අපිට as කියන වචනේ භාවිත කරන්න පුළුවන්. දෙවැනි එක I made the cake as my mother advised me. මගේ මව මට උපදෙස් දුන් අයුරින් මම කේක් එක හැදුවා. I made the cake මම කේක් එක හැදුවා as my mother advised me. මගේ මව මට උපදෙස් දුන් අයුරින් මගේ මව මට උපදෙස් දුන් ආකාරයට. හරි, මේ වාක්‍ය දෙක දිහා බලද්දී පොඩි වෙනසක් ඔයාලට පේනවා ඇති. පළවෙනි වාක්‍යයේ as කියන කොටස, as කියන වචනය අඩංගු වාක්‍ය කොටස වාක්‍ය මුලට යෙදිලා තියෙනවා. ඒ වගේම දෙවෙනි වාක්‍යයේ as කියන වචනය අඩංගු වාක්‍ය කොටස වාක්‍ය අවසානයේද යෙදිලා තියෙනවා. මේක ප්‍රශ්නයක් නැද්ද? ඔව්, මේක ප්‍රශ්නයක් නැහැ. මේක නිවැරදි. ඒ කියන්නේ මේ වාක්‍ය දෙකේ අන්ඩර්ලයින් කරලා තියෙන කොටස් දෙක වාක්‍යයේ ඉතුරු කොටසත් එක්ක මාරු වුණාට, මුල සහ අග මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන නම් as අඩංගු කොටස වාක්‍ය මුලට යොදන්නත් පුළුවන්, ඒ වගේම අගට යොදන්නත් පුළුවන්. ඊළඟ භාවිතය විට. විට කියන කන්ජන්ක්ෂන් එක සඳහා අපිට as කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. පළවෙනි උදාහරණ වාක්‍ය show your ticket as you enter to the museum. කෞතුකාගාරයට ඇතුළු වන විට ඔබේ ප්‍රවේශ පත්‍රය පෙන්වන්න. as you enter to the museum කෞතුකාගාරයට ඇතුළු වන විට. ඒ කියන්නේ එකවර actions දෙකක්, ක්‍රියාකාරකම් දෙකක් සිදුවන අවස්ථාවලදී අපි මේ විට කියන වචනය භාවිතා කරන්නේ. මෙතනදිත් එහෙමයි. කෞතුකාගාරයට ඇතුළු වනවා, ඒ වගේම ඒ වෙලාවේ ප්‍රවේශ පත්‍රය පෙන්වන්න. මෙන්න මේ ක්‍රියාකාරකම් දෙක සම්බන්ධ කරන පදය තමයි as. ඊළඟ උදාහරණය as the bell rings all the students run to the playground. සීනුව නාදවන විට සියලුම ශිෂ්‍යයන් ක්‍රීඩා පිටියට දිව යනවා. as the bell rings සීනුව නාදවන විට. මේ වාක්‍යෙත් as කියන වචනේ අඩංගු වාක්‍ය කොටස ඕනනම් අපිට වාක්‍ය අගට එකතු කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි, දැන් මේ විට කියන
කන්ජංක්ෂන් එක සඳහා ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා වන තවත් පදයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ as කියන පදේ මේ භාවිතයට වඩා ඔයාලා දන්නව ඇත්තේ ඒ වචනේ. ඒ තමයි when. When කියන වචනේ තමයි ඉංග්‍රීසි භාෂාවේදී මේ with කියන අර්ථය අරුත් ගැනීම සඳහා බහුලව භාවිතා වෙන්නේ. ඉතින් as කියන වචනේ මෙන්න මේ තේරුම තියෙනවා කියලා මෙතෙක් දැනගෙන හිටියේ නැත්නම් මේකත් මතක තියාගන්න. මොකද සමහරක් අවස්ථාවලදී මේ as කියන වචනේ භාවිතා කරලා තියෙනවා ඔයාලට paragraph එකදී නැත්නම් කවුරු හරි කියනවා හරි මේක ඇහුනොත් එක පාටම අඳුරගන්න බැරි වෙයි. ඒක නිසා ආයෙ හැම වෙන එකක් නැහැ අද ඉගෙන ගත්ත නිසා. මේ when යොදලා with කියන අර්ථය අරුත් ගැනීම සඳහා මේ as කියන වචනයත් භාවිතා කරන්න පුළුවන්. අපි ඊළඟ භාවිතය බලමු. සිංහල භාෂාවේදීත් අපි යම්කිසි හේතුවක් රීසන් එකක් සඳහන් කිරීමේදී අපි නිසා බැවින් වගේ වචන භාවිතා කරනව නේද? ඉතින් ඒ අර්ථය අරුත් ගැනීම සඳහාත් අපිට as කියන වචනය භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණ වාක්‍ය දෙකක් බලමු ඒ වගේ හේතුවක් සහිතව සඳහන් වෙන. පළවෙනි එක as I have the bike now I am not late for the office. මට දැන් බයිසිකලය තිබෙන නිසා මම කාර්යාලයට ප්‍රමාද වෙන්නේ නැහැ. As I have the bike, මට දැන් බයිසිකලයේ තිබෙන නිසා. අපිට කියන්නේ කාර්යාලයට ප්‍රමාද වෙන්නේ නැහැ කියලා. කාර්යාලයට ප්‍රමාද නොවීමට හේතුව තමයි බයිසිකලයේ තිබෙන නිසා. අන්න ඒ වගේ හේතුවක් තමයි මේ දක්වලා තියෙන්නේ. අපි ඊළඟ වාක්‍ය බලමු. He was always punished by the teachers as his bad behavior. ඔහුගේ නරක හැසිරීම නිසා ගුරුවරුන් විසින් ඔහුට හැම විටම දඬුවම් කරන ලදී. As his bad behavior, ඔහුගේ නරක හැසිරීම නිසා. මෙන්න මේ ආකාරයට නිසා කියන වචනය සඳහා අපිට as කියන වචනය ඉංග්‍රීසි භාෂාවේදී ආදේශ කරන්න පුළුවන්. මේ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ passive voice වාක්‍ය රටාවෙන්. He was always punished. ඉතින් ඔයාලා passive voice වාක්‍ය රටාව පිළිබඳව දන්නේ නැත්නම් ඒ ගැන අවබෝධයක් ලබා ගන්න කැමති නම් මේ දැන් උඩින් වැටෙන කාඩ් එකකින් ගිහිල්ලා පැසිව් වොයිස් පිළිබඳව ලෙසන් එක බලන්න පුළුවන්. හරි මේ විදිහට නිසා බැවින් කියලා අපි හේතුවක් දක්වද්දී අපිට භාවිතා කරන්න පුළුවන් වෙනත් වචන තියනවාද? ඔව් වෙන වචන තියෙනවා. ඇත්තම කිව්වොත් මේ as කියන වචනයට වඩා බහුලව භාවිතා වන වචන දෙකක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේදී because සහ since. මෙන්න මේ වචන දෙකත් අපිට යම්කිසි හේතුවක් දක්වද්දී භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ as කියන වචනේ මෙන්න මේ තේරුමක් තියෙනවා කියලා මෙතෙක් කල් දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අද ඉඳන් මතක තියාගන්න මෙන්න මේ නිසා බැවින් කියන අර්ථයත් මේ වචනේ තුල ගැබ් වෙලා තියෙනවා. Because කියන වචනේත් භාවිතයන් දෙකක් තියෙනවා because සහ because of. ඉතින් ඒ ගැන නිර්මාණය වුණු වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා වීඩියෝ එකේ ලින්ක් එක. එතනින් බලලා ඔයාලට වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් ඒ ගැන. ඊළඟ භාවිතයේ වගේ මෙන් අපි මෙන්න මේ වචන දෙකත් සිංහල භාෂාවේදී ගොඩක් භාවිතා කරනවානේ. ඒ වචන බොහෝ විට භාවිතා කරන්නේ කිසියම් දෙයක් සමග ආදේශ කරන්න නැත්නම් කිසියම් දෙයක් සමග හෝ කිසියම් පුද්ගලයෙකු සමග සංසන්දනය කිරීමේදී. අපි මේ උදාහරණ වාක්‍ය බලමු. I can't play the piano as my sister. මගේ සහෝදරිය මෙන් මට පියානෝව වාදනය කරන්න බැහැ. එතනදී මගේ හැකියාව සහ මගේ සහෝදරියගේ හැකියාව සංසන්දනය කරලා තියෙනවා. මට පියානෝ එක ප්ලේ කරන්න බෑ මගේ සහෝදරිය වගේ. As my sister. මගේ සහෝදරිය මෙන්. ඊළඟ වාක්‍ය our grandparents still live happily as newlyweds. අපේ සීයා සහ ආච්චි අලුත විවාහ වූවන් මෙන් තවමත් සතුටින් ජීවත් වෙනවා. As newlyweds අලුත විවාහ වූවන් මෙන්. මං හිතනවා මේ වචන දෙකත් ඔයාලට අලුත් දෙයක් වෙන්නේ නැත්. සමහර විට ඔයාලා දන්නවා වෙන්නත් පුළුවන්. දන්නේ නැත්නම් මතක තියාගන්න newlyweds අලුත විවාහ වූවන්. ඉතින් අපිට කියන්න ඕනේ අලුත විවාහ වූවන් මෙන් කියලානේ. ඒක නිසා අපි මුලට as කියන වචනය එකතු කරලා තියෙනවා. ඒ වගේම මේ grand parents කියන වචනය ඉංග්‍රීසි භාෂාවේදී සීයා සහ ආච්චි කියන දෙන්නටම භාවිතා කරන පොදු වචනයක්. ඉතින් මෙන්න මේ විදිහට වගේ මෙන් කියන අදහස අරුත් ගැනීම සඳහා අපිට මේ as කියන වචනය භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ අදහසම දෙන්න අපිට ඉංග්‍රීසි භාෂාවේ තවත් වචනයක් තියෙනවා. ඒ තමයි like. මෙන්න මේ as කියන වචනේ වගේම like කියන වචනයත් බහුලව භාවිතා වෙනවා. ඔයාලා සමහරක් විතර දැනටමත් දන්නවා ඇති. ඉතින් මේ like වගේම as කියන වචනයත් මෙන්න මේ අදහස
ප්‍රකාශ කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ උදාහරණ ටික බලලා මෙන්න මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් අදහස් ටික හිතට ගන්න සිංහල වචන ටික කටපාඩම් කරන්නේ නැතිව. ඉතින් වීඩියෝ එක හොඳයි නේද? ඔයාලගේ ඉංග්‍රීසි දැනුමට අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට සහෝදර සහෝදරියන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. බෙටවිල් YouTube channel එක හරහා ඔයාලගේ ඉංග්‍රීසි දැනුමට අලුත් දෙයක් වැඩි යමක් එකතු කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම් මෙතෙක් channel එක subscribe නොකරපු වීව කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තමන් ඉන්න මට්ටමින් යම් තරමක් හෝ ඉදිරියට එන්න කැමති නම් මෙන්න මේ විදිහට විනාඩි 10ක් 15ක් ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගන්න වැය කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මෙතෙක් වෙලා වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.